ඉහළ දෙමු ඉන්ධන මිලට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය අද මහනුවර නගරයේදී විරෝධතාවක නිරත වුණා. මාතර නගරයේදී මෙලෙස විරෝධය පළ කළේ ඉහළ දෙමු ඉන්ධන මිලට එරෙහිවයි. වලස්මුල්ල නගරයේද ඉන්ධන මිලට එරෙහිව මේ විරෝධතාව සංවිධානය කර තිබුණේ සමගි ජන බලවේගය විසින්. සමගි ජන බලවේගය විසින් මාවනැල්ල නගරයේදීද ඉන්ධන මිලට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර තිබුණා. කුලියාපිටිය නගරයේදී ජනතා විමුක්ති පෙරමුණද ඉහළ දෙමු ඉන්ධන මිලට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර තිබුණා. මේ අතර බණ්ඩාරවෙල කුමල්වෙල වෙල්ලායේදී මේ විරෝධතාව පැවැත්වුණේ වගාකරුවන්ට අවශ්‍ය රසායනික පොහොර නොමැති බව පවසමින්. එප්පාවලදීද මහවැලි එච් කලාපයේ ගොවීන් පොහොර ගැටලුව විසඳන ලෙස ඉල්ලමින් පෙත්සමකට අත්සන් කළා. අනතුරු ඔවුන් දේව කන්නලව්වකද නිරත වුණා. මේ අතර මඩකලපුවේ බන්ධනාගාර රැඳවියන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනක් නිරීක්ෂණය කිරීම සඳහා අද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහි නිරීක්ෂණයක නිරත වුණා. මේ කාබනික කෘෂිකර්මාන්තය කිව්වම ගොඩක් ගොවියෝ එක මහා අලුත් දෙයක් කියලා හිතනවා. අපේ මුතුන් මිත්තෝ අපේ රට සහලින් ස්වයංපෝෂණය කරේ මේ කාබනික කෘෂිකර්මාන්තය ඉදලා. ඒ නිසා අද කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියන්ට එළබෙන මහ කන්න ඉඳලා ඒ අවශ්‍ය සියලු නයිට්‍රජන්, ෆොස්ෆේට්, පොටෑසියම් මේ සියලු අඩංගු සංකට කඩන් ඒ සියලු පොහොර ලබා දෙන්න රජය කටයුතු කරනවා. පළවෙනි වතාවට මම ගිය කන්නේ ඔය මුල් මහත්තුරුත් එක්ක හැප්පුණා. අපි වී මිල දී ගත්තා. අපි මාස 3ක් මිල පාලනය කරා. මම රුපියල් 97ට 94ට හාල් ටික වික්කා. දැන් මගේ තොග ඉවර වෙච්ච ගමන් දැන් 120යි 130යි. අපි ඒ නිසා තීන්දුව කරා හාල් ආනයනය කරන්න. දැන් හාල් ආනයනය කරන්න තීන්දුව කරාම වී මුල් මහත්තුරු ප්‍රෙස් එකක් තියලා කියනවා මෙච්චර රටේ හාල් තියෙනවා අය ආනයනය කරන්න කියලා අහනවා. ආනයනය කරන්නේ මිල වැඩි හින්දා. අපි ආනයනය කරනවා කියපුව ගමන් රුපියල් 10ක් හාල් මිල බැස්සුවා. මේ මාෆියා එකට ගහන්න ඕනේ. මේ හතර පස් දෙනෙකුට මේ රටේ හාල් මිල තීන්දුව කරන්න බෑ.